අයිබෝන් වල හැමෝටම ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ගෙදරට වෙලා ඉන්න ඔයාට කරන්න පුළුවන් බිස්නස් මොනවද කොහොමද අපි මේවා කරන්නේ ඒ වගේම තමයි බඩු ගන්නෙ කොහෙන්ද මේ වගේ දේවල් ඔයාගේ ඔයාව දැනුවත් කරන්න තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා උඟක් ආදරෙන් ආරාධනා කරනවා ඒ වගේම මම කලින් වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරලා තියෙනවා බිස්නස් එකක් කරන්න පටන් අරන් අතරමඟ නැවතිලා ඉන්නවනම් ඒ බඩු සේල් කරගන්නේ කොහොමද ඒ වගේම ස්ලිපර්ස් දෙකක් ඩිසයින් කරන්නේ කොහොමද බඩු ගන්න කොහෙන්ද මේ හැමදේම මම ඔයාලට කියලා දීලා තියෙනවා බලපු නැති කෙනෙක් ඉන්නවනම් මම ඔයාට පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දෙක දාන්නම් බලන්න කියලා තුඟක් ආදරෙන් මතක් කරනවා අපි මුලින්ම බලමු සෙරප්පු ව්‍යාපාරය ගැන ඉතින් මමත් දැන් මේ බිස්නස් එක කරන ඔය මං හදපු ස්ලිපර්ස් තමයි තියෙන්නේ අපිට පුළුවන් මේවා රීසේල් කරන්න ඒ වගේම ඩිසයින් නොකර සේල් කරන්නත් පුළුවන් එමෙ නැත්තම් ප්ලේන් ස්ලිපර්ස් අරන් ඔයා ඩිසයින් කරලා ඔයාට සේල් කරන්නත් පුළුවන් කොහොමද සේල් කරගන්නේ කියලා මම වීඩියෝ එකක් දාලා තිනවා කියලා කිව්වනේ අනිවාර්යෙන් ඒක බලන්න ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා දැන් ඔයා කියන්න පුළුවන් අනේ මෙයා නම් මේකේ කියනවා ඒ වුණාට කොහොමද අපි සල්ලි හොයාගන්නේ මේක කරන්න කියලා ඌමනාව තියනවා නම් කරන්න බැරි දෙයක් නැහනේ ඉතින් මගේ හස්බන්ඩ් ජොබ් එකක් නෑ ඔයාලා දන්නවත් ඇති ඉතින් මම කොහොමද මේකට සල්ලි හොයාගත්තේ ඉතින් ඒ වගේ තමයි ඌමනාවක් තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියලා මම දැන් කලිනුත් කිව්වනේ ඔයා හිතන්නේ ගෘහණියක් ගෙදර ගෙදර පුංචි කැටයක් එකතු කරනවා ඒක අවශ්‍යතාවයක් වෙනුවෙන් ගන්න එකතු කරන්නේ ඉතින් මේ කැටේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නත් පුළුවන් ඉතින් ඒක නිසා ඔයා මොනවාම හරි දෙයක් ඉතුරු කරලා තියෙනවා නම් ලොකුවට වියදම් කරන්නේ නැතුව පුංචි මුදලක් අයින් කරලා ව්‍යාපාරයක් වෙනුවෙන් කරලා බලන්න මේකෙන් ඔයාට ගොඩෙන්න පුළුවන්ද බැරිද කියලා බෑ කියලා දෙයක් නෑ හැමදේම කරන්න පුළුවන් මගේ කලින් වීඩියෝ එක ස්ලිපර්ස් හදන වීඩියෝ එක දැම්මට පස්සේ මගේ ඔන්ලයින් බඩු ගෙන්නගෙන සෙරපු බිස්නස් එක කරන්න පටන් ගත්ත ගැහණු කට්ටිය මම හිතන විදිහට එක 60-70කට වැඩි ඒ වුණාට තාමත් මගෙන් බඩු ගන්න කට්ටිය ඉන්නේ අතලොසයි පිරිස අතරින් මොකද එයාලා බඩු ටික අරගන්නවා ගෙදර ගිහින් තියාගන්නවා ආ මේක විකිනෙන්නේ නැහැ නේ කියලා පැත්තකට දාලා නිකන් ඉන්නවා ඒ වුණාට උත්සාහයෙන් නැගී සිටින්න පුළුවන් කාන්තාවන් ගොඩක් ඒ අතරේ හිටියා මම ඒක දන්නවා ඇස් දෙකෙන්ම දැක්කා මොකද එයාලා ආසරපු දික අරගෙන ගිහිල්ලා ගෙදර තියාගෙන ඉන්නේ නැහැ අරගෙන පොලකට එක්ක ගිහිල්ලා දානවා එහෙම නැත්තම් එයාලගේ නෑ කෙනෙක් ඉන්නව නම් කවුරු හරි ගාමන්ට් එකක් තියෙනව නම් ළඟපාත ඉතින් මේ වගේ කෙනෙක් අරා එයාටත් පොඩි මුදලක් දීලා විතර වෙලා ඒකෙන් ඒ බිස්නස් එක ඇදගෙන යන කට්ටියත් හුඟක් ඉන්නවා මේ දැන් ඔයාලට පේන ෆොටෝස් වල තියෙන්නේ මගෙන් බඩු අරගෙන එයාලා සාර්ථකව බිස්නස් එක කරගෙන යන කට්ටිය. ඉතින් අපි මුදලක් වියදම් කරලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තා නම් ඒ බඩු ටික සේල් කරගන්න ඒ වගේම බිස්නස් එක ගැන ආසාවකින් වැඩකට කටයුතු කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. ඔයාට මේ බිස්නස් එක සාර්ථක කරගන්න මම පුංචි ටිප්ස් ටිකක් කියන්න. ඔයා හිතන්නේ ළඟ සිල්ලර බඩු කඩයක් තියෙනවා ඔයාලගේ ගෙවල් වලට ළඟින් හරිද? ඒ කඩේ මුදලාලිට කියන්න මුදලාලි මට මේකට දැම්මම සල්ලි ඕනේ නැහැ. බඩු විකුණනාට පස්සේ මට සල්ලි දෙන්න. මං එතකන් මේ ටික තියන්න මුදලාලි බලන්න විකිනේද නැද්ද කියලා. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් මුදලාලි ওই ටික මේ තියලා තිනවනේ එතකොට. ඔයා එතකොට කියන්න මුදලාලි ඔක ඇතුලේ තියලා තිබ්බාම ඔක විකිනෙන්නේ නැහැ මුදලාලි. ඒක නිසා මුදලාලි මාත් එක තරහ වෙන්නේ නැතිනම් මේක පේන තැනකින් තියන්න කියන්න. ගොඩක් මුදලාලිල බඩුවක් ගත්තාම يعني එයාලගේ උමුණන්නේ අපේ උමුණාට බඩුවක් කඩේ කරලා දැම්මට පස්සේ එයාලා කරන්නේ ඒක කොහේරි පැත්තකින් තියලා දෙන්න විකුණන තමයි. ඉතින් අපිට ගොඩක් කල් බලන් ඉන්න බෑනේ. ඒක නිසා සුහඳව දෙන්නත් එක කතා කරලා මේ දේ කරගන්න ඕනේ. මමත් ගොඩක් ලාට එහෙම තමයි කරන්නේ. ගිහිල්ලා කඩේ ඉස්සරහම කොහෙන් හරි ගිහිල්ලා එල්ලනවා. එල්ලුණාට පස්සේ කොහොමද ඉතින් ඕක දකින්න මොනසේ ආසාවට හරි අරන් යනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ගාමන්ට් එකක ඔය ෂොප් එකක නංගි කෙනෙක් නැත්නම් සහෝදර සහෝදරියක් වැඩ කරනවා නම් එයා හරහා ගාමන්ට් එකක නම් ගොඩක් හොඳයි එයා හරහා මේ දේවල් විකුණ ගන්න. පඩි දවසට එක්වර පුළුවන් වැඩපලක් ළඟට අරගෙන යන්න. ඒ සාමාන්‍යයෙන් එක එක පවුල් එක එක විදියට ඉතින් එහෙම අරගෙන යන්න බැරි කෙනෙක් කියන්නේ කවුරු හරි දෙකේ යනීමට ලැජ්ජයි එහෙම කියලා ඉන්න කෙනෙක් ඉන්නවනම් ඇතුලේ කාව හරි කියන ගාමන්ට් එක ඇතුලේ කාව හරි අල්ලගෙන හරි ඔයා මට මේක රුපියල් 800කට විකුණලා දෙන්නේ උනට වමට 750ක් බේරන්න. හරිද? එතකොට වාට 50ක් තියනනේ අනිවාර්යෙන් එයා ඒක කරනවා. ආයේ ඔයාට මේ පේන්නේ මගෙන් සරපු 100ක ඕඩරයක් අරගෙන ඉරලා එයාක ඔය ටික ඒ කියන්නේ ඩිසයින් නොකර තමයි විකුණුවේ. ඒ කියන්නේ දැන් මේ සරපු දෙක 250නේ එයා 450 ගන්න විකුණලා තිබ්බ ඔය සරපු ටික. ඉතින් එහෙම තමයි උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.
ට්‍රයි කරලා බලන්න හැම වෙලෙම හිතන්න මං කරනවා කොහොම හරි කරගන්න කියලා. මොකද මම මේක හැමදෙස්සෙම පුන පුනා කියන්නේ දැන් මගේ මහත්තයට ජොබ් එකක් නැහැනේ. ඉතින් මම චූටි බබෙක් ඉන්න බබාගේ දේවල් කරන්නේ, ගෙදරට කන්න බොන්න ගේන්නේ, බෙහෙත් හෙත් ගන්න, ඇඳුම් පළඳුම් ගන්න, ඔක්කොම මේකෙන් හැමෙල ලාභෙන් තමයි අපි කරගන්නේ. ඉතින් එතකොට මම කොච්චර හයියක් වෙනවද මගේ මහත්තයට ඒ වගේ මොහොත පුළුවන් වගේ මහත්තයට හයියක් වෙන. දැන් ගෙදර 10 දෙනෙක් හිටියත් 10 දෙනාම රස්සාව කරත් මරින ජීවත් වෙන්න. ඉතින් ඒක තේරුම් අරගෙන අපිට පුළුවන් මේ වගේ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඔයාලා සෙරපු ඩිසයින් කරලා නම් කස්ටමර්ට දෙන්නේ අනිවාර්යයෙන් පොලිතින් එකකින් ආවරණය කරන්න. ඔයාලා දැකලා දෙන අර බබාලගේ පොත්වලට කවර දාන පොලිතින් කඩවලල ඕන තරම් ගන්න දිනු. ඒ වගේ ඔය යාරගාන්ට එහෙමනේ දෙන්නේ. එහෙම අරගෙන කෑලි කපල විරලා සෙරපු ගාන්ට ගලා කෝඩ් නූලකින්ම ඔතන්න. ගැට ගහන්න උතන්නේ ගැට ගහන්න. එහෙම ගැට ගැහුවට පස්සේ ඔන්න ඒක ෆිනිෂි. ඉතින් එතකොට කස්ටමර් උනත් ආසයනේ දූවිලි වෙඳලා නැහැ. හොඳට තියෙනවා සිරප්පු දෙක ලස්සනයි නෝ. අනිවාර්යෙන් ගන්නවා. ඔයාලා මගෙන් බඩු ගන්න ඕනි කියලාම නැහැ. ඒක නිසා ඔයාලට දැනගන්න මොනහර නොදන්න දෙයක් තියෙනවනම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ගොඩක් කට්ටිය මගෙන් එහෙම මැසේජ් දෙලා අහනවා අක්කා මේක කරන්නේ කොහමද මේක කරගන්නේ කොහමද කියලා. මට පුළුවන් වෙලාවට මම අනිවාර්යෙන් ඒවලට රිප්ලයි කරලා තියෙනවා. ඒක නිසා ඔයාලා මගෙන් බඩු ගත්තා හෝ නොගත්තා ඒක ඔයාගේ තීරණය. අනිවාර්යෙන්ම ඔයාලා නොදන්න දෙයක් තියෙනවනම් මගෙන් අහන්න පුළුවන් මැසේජ් එකක් දාලා. ආයේ තව ඔයාලට පුළුවන් මේ සිරප් වලින් කරන බිස්නස් එකක් විදිහට මේ ඩිසයින් නොකර කෝඩ් නූල් එක විතරක් ඔතලා විරෙලා ඕන තරම් ඉන්නවා කස්ටමර්ලා ගන්න. එයාලට කෝඩ් නූල් ඔතා ගන්න අමාරුයි. ඒක නිසා කෝඩ් නූල් ඔතලා ස්ලිපර්ස් එකක් දෙන් මේ විකුණ ගන්න පුළුවන්. කියන්නේ ඩිසයින් නොකර. ඉතින් එතකොටත් 480ක් 450 අතර මුදලකට එහෙම ස්ලිපර්ස් සේල් වෙනවා. ඒ වගේම තමයි ඩිසයින් කරන ස්ලිපර්ස් දෙකක් අපිට යන්නේ රුපියල් 550 575ක් වගේ මුදලක් දැන්. ඉතින් එතකොට රුපියල් 800කට 850කට ඒක විකුණුවට අපිට පාඩුවක් වෙන්නේ නැහැ. එතනින් ගාණක් එනවා. ඉතින් හිතන්න පුංචි ලාභයක් තියාගෙන කස්ටමර්ට හොඳ දෙයක් දුන්නොත් ලාභේ පුංචි වුණාට ඔයාගේ බිස්නස් එක සදාකාලිකවම රැඳිලා තියෙනවා. කස්ටමර්ට දෙන බාණ්ඩේ ගුණාත්මකභාවය අඩුවෙන් ඔයා වැඩි ලාභයක් තියාගෙන දෙනවා නම් ඒක සේල් වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලෙම අපි කස්ටමර්ට දෙන බාණ්ඩේ ගුණාත්මකභාවයෙන් වැඩි වෙන්න ඕනේ. ඔයාට පුළුවන් මේ බාණ්ඩ ඔන්ලයින් ගෙන්න ගන්න. හරිද? ඒ වගේම තමයි සිරපු කපන ෆැක්ටරි එකකින් ගන්න පුළුවන්. ඔයාට ඒ මරන් රීසේල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේකට අවශ්‍ය කෝඩ් නූල් මල් මේ හැමදේම එකම තැනකින් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලට කෝඩ් නූල් ඔතා ගන්න වෙනනම් කෝඩ් නූල් ඔතාගෙන මෙන්න මේ විදිහට සගසපු ස්ලිපර්ස් ඔයාට අරගන්න. එතකොට මල්ටි එක අරගෙන ඔන්න ඔය විදිහට ඩිසයින් කරලා එල්ලා කස්ටමර්ට දෙන්න. දැන් ඔන්ලයින් බඩු විකුණන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට මේ අතරේ හොරකම් කරන කට්ටිය වැඩි. කියන්නත් බයයි ඒ වගේ දේවල්. ඒ වුණාට ඇත්ත කතාව ඒක වංචාකාරය වැඩිනේ. ඉතින් ඒක නිසා ඩිපෝසිට් දාන්න කියපු ගමන් ඩිපෝසිට් කරන්න නැතුව අනිවාර්යෙන් කස්ටමර් ෆීඩ්බැක් එක බලන්න. ඒ කියන්නේ කෙනෙක් එයාට සල්ලි ඩිපෝසිට් කරලා තියෙනවද, කොච්චර මුදලක් ඩිපෝසිට් කරලා තියෙනවද, ඊට පස්සේ ආ ඒකෙනාට බඩු යවලා තියෙනවද, යවලා තියෙන බඩු වලට ඒ කස්ටමර් බඩු ටික හොඳයිද කොහොමද කියලා ෆීඩ්බැක් එකක් දීලා තියෙනවද, මේ දේවල් අනිවාර්යෙන් චෙක් කරලා තමයි සල්ලි ඩිපෝසිට් කරන්න. මොකද එහෙම කස්ටමර් ෆීඩ්බැක් නැත්තම් එයා අනිවාර්යෙන්ම මේ වංචනිකයෙක් වෙන්න ඕනි. මොකද නැත්තම් මේ එහෙම ගොඩක් කට්ටියට හව් වෙලා මිනිස්සු Facebook එකේ මේ පෝස්ට් දානවා මෙන්න මෙහෙමයි මෙයාගෙන් බඩු ගන්න සල්ලි දැම්මා ඒ උනාට බඩු නෑ එහෙම කියලා ගොඩක් කට්ටිය කියන. ඒක නිසා ඔයාලා කොයි දේ කරත් ඔයාලා මහන්සියෙන් හම්බ කරන්න දෙන්නේ කරන්නේ. ඒක නිසා හොඳ කල්පනාවේ හැමදේම කරන්න. ඔන්න ඊළඟට ඔයාට පුළුවන් ඔයාගම නිර්මාණවලට එහෙම නැත්නම් ඔන්ලයින් සේල් කරන්න, මේ වගේ ෆෝම් ෂීට් වලින් මල් හදන්න. ලොකු වියදමක් දරන්න ඕනේ නැහැ. මුලින්ම රුපියල් 5000ක් විතර තිබ්බනම් ඔයාට අවශ්‍ය ෆෝම් ෂීට් ටික බබලු ටික අරගෙන ඉරලා ඔයාට පුළුවන් ෆෝම් ෂීට් වලින් මල් හදන්න. ක්‍රාප් බඩි මැෂින් එකක් ඕමනයි, ඩයි කටර් අවශ්‍යයි. ඒ වුණාට ඔයාට පුළුවන් මුලින්ම පටන් ගන්නකොට බ්ලොක් එක ඇඳලා එහෙම මල් කපන්න මුලින් පටන් ගන්න. ඊට පස්සේ චුට්ට දවසක් ගිහිල්ලා මැෂින් එකක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගම කියලා මේ ව්‍යාපාරය කරගෙන යන්න.
ඊට පස්සේ තව ව්‍යාපාරයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඒත් ෆෝම් ෂීට් වලින්ම තමයි අන්න ඔය විදිහට කට් කරලා, ඒ කියන්නේ මල හදන්නේ නැතුව මලේ පෙති ටික විතරක් කට් කරාම ගන්න කඩිය ඕනේ තරම් එනවා. ඉතින් ඔයාලට ඒකත් කරන්න පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමයට, එහෙම නැත්නම් ඩිපොසිට් ක්‍රමයට ඔයාට පුළුවන් මේක දෙන්න. කෑෂ් ඔන් ඩිලිවරි ගන්නවා නම් කස්ටමර්ලා ගොඩක් ඉන්නවා ගන්න. මොකද ගෙදරට ආවට පස්සේනේ බඩු දෙන්න දෙන්නේ. ඒක නිසා මේ විදිහට ලස්සනට හදාගත්ත මල්වලින් ඔයාට ඊළඟට පුළුවන් විසිදුරු මල් වාස් හදන්න. මම නම් වෘද්ධක් විදිහට මගේ හිතට එන හැමදේම මම මුලින්ම ට්‍රයි කරලා බලනවා. එතකොට මොකක් හරි එකක් අපිට සාර්ථකව කරගෙන යන්න පුළුවන්නේ. ඉතින් මම මේ හදලා තියෙන්නේ මල් කිනිති කඩෙන් ගෙනල්ලා ඉරෙලා මල් වාස් වෙනම ගෙනල්ලා ඉර වෙලා ගෙදර තමයි මම මේක ඩෙකරේෂන් කරලා හැදුවේ. ඉතින් ඔයාටත් මේක තාම වැඩි ඉවර පෝච්චයක් නෙමෙයි. ඔයාටත් පුළුවන් ඉතින් මේ වගේ දෙයක් කරලා ඉරෙලා මේ පෝච්චයක් දැන් කඩේ රුපියල් 850යි 900යි. ඉතින් එහෙම ආදායමක් ලබන්නත් ඔයාට පුළුවන්. මම අර ඉස්සරහට ලිකුවන් ෆෝම් ෂීට් වලින් පුළුවන් කියලා මල් වාස් හදන්න. ඉතින් මේ තියෙන්නේ මැටි වාස් එකක රිජි ෆෝම් එකට සෙට් කරපු සන්ෆ්ලවර් මල් ෆෝම් ෂීට් වලින් හදලා. ඉතින් මේ මල් වාස් එකකුත් බය නැතුව රුපියල් 850කට විතර සේල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට නොදන්න දෙයක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් උත්තර දානවා. ඒ වගේම තමයි දැන් මම ඔයාලට කියන්න ඔයාලට මගෙන් මොනවද ගන්න පුළුවන් කියලා. ඔයාලට ස්ලිපර්ස්, කෝඩ් නූල්, ෆෝම් ෂීට්, ෆ්ලවර්, ඒ වගේම අම්මටයි දුවටයි එක වගේ සෙරප්පු හදලා මේ දේවල් ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මගේ වට්ස්ඇප් අංකෙට ඇමතුමක් දෙන්න කියලා මම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලට මේ කෝඩ් කරපු ස්ලිපර්සුත් මගෙන් ගන්න පුළුවන්. මම මේ වීඩියෝ දාලා බලාපොරොත්තු වෙන්නේ අපේ කාන්තාවන් දිරිමත් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔන්ලයින් බඩු ගෙන්න ගන්න. ඒ වගේම කොළඹ කොටුවෙන් මේ බඩු ගන්න පුළුවන් ඔයාලට. මගෙන්ම ගන්න ඕනි කියලා නැහැ, ගොඩක් කාන්තාවන් ඉන්නවා සෝෂල් මීඩියා ගැන දැනුවත් නැති. ඉතින් එයාලට මේ බඩු ගන්න කොහෙන්ද කියලා පොඩි දැනුමක් දෙන්නත් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මගේ වට්ස්ඇප් අංකයට කතා කරලා ඉරෙලා මගෙත් මේ දේවල් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගෙන් බඩු ගත්තා හෝ නැතා හෝ ඔයාලට මොනා හරි දැනුමක් අවශ්‍ය නම් ඒ දේත් මම ඉතා නිහතමානීව ලබා දෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් දැනගන්න ආයෙත් මම කියනවා මගේ වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාන්න. අද මම ඔයාලට අරන් ආපු වීඩියෝ එක හොඳයි නම් අමතක නොකර ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. ඔයාලගේ වටිනා අදහස් මට පහලින් කමෙන්ට් එකක් විදියට කමෙන්ට් සෙක්ෂන් එකේ දක්වන්න. ඉතින් මම කලින් දාපු වීඩියෝ වල ලින්ක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. බලපු නැති කවුරු හරි ඉන්නව නම් බලන්න, ඔයාලට වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඔයාට තව වීඩියෝ ඉස්සරහට බලාගන්න පුළුවන්. ඔයාට වැදගත් වෙයි ඔයාගේ ජීවිතේ මම මේ කියන දේවල් වලින් චුට්ටක් හරි ඉස්සරහට යනවන ඒක තමයි මම ලබන සතුට. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගෙන යන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. ඒ වගේම ඔයාලා කරන ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.